අපි ස්වාමීන් වහන්සේ නමස්කාර කරන පිණිස මේ උදෑසන අපි සූදානම් වෙමු. අපි මොහොතක් නිශ්චල වෙමු. අපි මෙනෙහි කරමු පසුගිය සතිය ගැන. අපි ස්වාමීන් වහන්සේට ස්තුති කියමු ගෙවුනා වූ හැම දවසක් ගැන. ඒ වගේම අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු අපේ ජීවිතයේ ගෙවුනා වූ හැම තත්පරයක් ගැන. ස්වාමීන් අපි ස්තුතිවන්තයි. අපි ගිය සතියේ ඉගෙන ගත්තා, අපි අත්දැක්කා උන්වහන්සේට ප්‍රශංසා කිරීමේ වැදගත්කම. ප්‍රශංසාව ස්වාමීන් වහන්සේ අපේ ජීවිතයේ කළ දේවල් ගැන ස්තුති දීමක්. ප්‍රශංසාව නිහඬව කරන්න බැරි දෙයක්. අපි උන්වහන්සේට එක්ව සෙනඟක් ලෙස උන්වහන්සේට ප්‍රශංසා කරමු. ඒ සඳහා අපි සූදානම් වෙමු. අපි නිශ්චල මොහොතක් ස්වාමීන් වහන්සේ තුල පසුගිය දින කීපය ගැන මෙනෙහි කරමු. අපේ ගීතිකා කරුණාන්ගේ පොතේ 51 වෙනි ගීතිකාව පදයක් මමත් පදයක් සභාවත් වශයෙන් ප්‍රතිඋත්තර වේදිව කියවමින් අපි මේ කාලය ආරම්භ කරමු. දෙවියන් වහන්ස, ඔබගේ කරුණා ගුණය ලෙස මට දයාවුව මැනව, ඔබගේ අධික දයාබරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව, මාගේ අයුතු කමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව, මාගේ පාපයෙන් මා පිරිසිදු කළ මැනව, මක්නිසාද මාගේ අපරාධ මම ඒත්තු ගනිමි, මාගේ පාපයද නිතරම මා ඉදිරියේය. ඔබට විරුද්ධව, ඔබට පමණක් විරුද්ධව පව් කළෙමි, ඔබගේ ඇස් සමුවේ නපුරුව තිබෙන දෙයක් කළෙමි. එබැවින් ඔබ කතා කරන කල සාධාරණ සේක, විනිශ්චය කරන කල ඔබ ශුද්ධ සේක. බැලුව මැනව මම අයුතුකම් සහිතව සාදනු ලැබිමි, මාගේ මෑණියෝ පාප සහිතව මා ගැබ් ගත්තාය. බැලුව මැනව ආධ්‍යාත්මෙහි සත්‍යතාවයට ඔබ කැමැති වූ සේක, අප්‍රකාශ වූ හෘදෙහි ඔබ මට ඥානය දැනගන්ට සලස්වන සේක. හිසොපින් මා පිරිසිදු කළ මැනව එවිට මම පවිත්‍ර වන්නෙමි, මා සේදුව මැනව එවිට මම හිමට වඩා සුදු වන්නෙමි. ඔබ බින්දා වූ වැටවලට සැප ලැබෙන පිණිස ප්‍රීති සන්තෝෂය මට ඇසෙන්ට සැලැස්සුව මැනව, මාගේ පාපය කෙරෙන් ඔබගේ මුහුණ සඟවා ගත මැනව, මාගේ සියලු අයුතු කම් මැකුව මැනව, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව, ස්ථිර ආත්මයක් මා තුළේ අලුතින් සෑදුව මැනව, ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව, ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව, ඔබගේ ගැලවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව, නිදහස් ආත්මයකින් මා දැරුව මැනව. එවිට මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ග උගන්වන්නෙමි, පව්කාරයද ඔබගේ ඔබ වෙතට හරවනු ලබන්නෝය. දෙවියන් වහන්ස, මාගේ ගැලවීමේ දෙවියන් වහන්ස, මිනී මැරීමේ අපරාධයේ මා මුදා හැරිය මැනව, මාගේ දිවද ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ශබ්ද නගා ගීතිකා කරන්නේය. ස්වාමිනී, කට අරින්ට මට පිහිට වූ මැනව, එවිට මාගේ මුඛය ඔබගේ ප්‍රශංසාව දන්වන්නේය. මක්නිසාද ඔබට පූජාව නොකමැති වෙනසේක, කැමති සේක් නම් එය දෙන්නෙමි, ඔබ දවන පූජාවට ප්‍රසන්න නොවනසේක. එන්න අපි එක්ව කියමු. දෙවියන් වහන්සේ කළ යුතු පූජාව නම් බිඳුනා වූ සිතක්ය. දෙවියන් වහන්සේ බිඳුනා වූ තැළුණා වූ සිත ඔබ සුළු කොට නොසිතනසේක. ආමෙන්. අපි මේ උදෑසන පළවෙනි දෙ ගීතිකාව ගායනා කරමු. ගායනා කරමින් අපි උන්වහන්සේ තවදුරටත් ප්‍රශංසා කරමු. වැටි වැටි මා යනවා මේ ජීවන ගමනේ. So
උන්වහන්සේ ඔබ මගේ ජීවිතේ මව කුසේ ඉන්න ප්‍රථමයෙන් උන්වහන්සේ අපේ ජීවිත දැකලා තියෙනවා අපේ ජීවිත බාරගෙන තියෙනවා මේ මොහොතේ අපි අපේ ජීවිතවල අපේ සිතේ තියෙනා සියලු ප්‍රශ්න දුක් වේදනා සැනසීමලා දෙන්නේ උන්වහන්සේ නිසා අපි ඔක්කොම අමතක කරලා මේ උදෑසන මුළු හදවතින් උන්වහන්සේ විසෝයන් අපේ හදවත උන්වහන්සේ ඉදිරියේ අපි සූදානම් කරගනිමු අපි ටික මොහොතක් අපි නිශ්චල ඉම උන්වහන්සේ මොහොත ඉදිරියේ උන්වහන්සේ කියනවා නිශ්චල මා දෙවියන් වහන්සේ බව දැනගනිමු කියලා. ඔබගේ ප්‍රශ්නය, කාර්දරය, වේදනාව මේ මොහොතේ සියලු දේ අමතක කරලා අවංක හදවතක් උන්වහන්සේ ඉදිරියේ දෙන්න. මුළු හදවතින් උන්වහන්සේව සොයන්න අපි හදවත සූදානම් කරගන්න. අපි ළඟ ඉන්න කෙනා අපිට වටින්නේ නැහැ. අපිට ඇහෙන ශබ්ද අපිට වටින්නේ නැහැ. උන්වහන්සේගේ හඬ අසන්න පුළුවන් හදවතක් උන්වහන්සේ ඉදිරියේ අපි මේ මොහොතේ සූදානම් කරගනිමු. සමිඳුනි ඔබ වහන්සේගේ ඉදිරියේ ස්වාමීනි අපි යටත් වෙනවා ස්වාමීනි සබා පවුලක් ලෙස පියාණි අපි එකිනෙකේ හදවත ඔබ වහන්සේ දකින්නවා ස්වාමීනි පියාණි අපේ හැතුලාන්තේ ඔබ වහන්සේ ස්පර්ශ කරන්න පියාණි ඔබ වහන්සේගේ පාමුලට එනවා මගේ පියාණනි පියාණි මේ උදෑසන ඔබ වහන්සේ තුල ස්වාමීනි අවංක හදවතින් ඔබ වහන්සේව නමස්කාර කරන්න ඔබ වහන්සේව ප්‍රශංසා කරන්න පියාණි අපි කියන සෑම වචනයක් ඔබ වහන්සේගේ දෑතට බාරයි මගේ පියාණනි පියාණි අපේ හඬ ඔබ වහන්සේ දීපු නිසා ස්තුතියි ඒ හඬින් ඔබ වහන්සේ ප්‍රශංසා කරන්න ඔබ වහන්සේට ගායනා කරන්න පියාණි අපට ස්පර්ශ කරන්න ශුද්ධාත්මයන්නි අපි අතර වඩි සිටින්න පියාණි අපිට මඟ පෙන්වන්න පියාණි මේ වෙලාවේ පියාණි ඔබ වහන්සේ ඉදිරියේ ස්වාමිනී ප්‍රශංසා කරන්න බැරුව ඔබ වහන්සේට ස්තුතිය කියන්න බැරුව දින හදවත පියාණි බාධා ඔබ වහන්සේ නිදහස් කරන්න වගේ පියාණි පියාණි ඔබ වහන්සේ තුල නිදහස් මානසික ඔබ වහන්සේ මේ මොහොතේ ගායනා කරන්න වහන්සේ මම පිළිගන්න මගේ පියාණන් අපි හදවත් ඔබ වහන්සේ විරුද්ධ කරන්නේ. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ඔබ මම නම් දී උසස් සුද්ධ දෙවියන් වහන්සේ කෙනෙක් අපේ දෙවියන් වහන්සේට කියමු ඔබ වහන්සේ උසස් ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ
Thank you.
වහන්සේ වඩ දැක්වූ ආදරය නිසා. ඔබවහන්සේ පමණක් දකින මගේ ඇතුළාන්තය ඔබවහන්සේ වෙනස් කරගන්න. මේ දැසන ඔබවහන්සේ ඉදිරියේ යටත් කමින් ස්වාමිනේ එන්න ඔබවහන්සේ ඉදිරියට අපි හැමෝටම ඔබවහන්සේ උපකාර කරන්න. ඔබවහන්සේගේ ලේවලින් ඔබවහන්සේ අපිව සේදුවම. Yeah.
ශාපයෙන් අපි අධර්මශකවීන් අපි පවිත්‍ර කරගන්නවා Jatuh putra nan dina thara mubahas sabi dandre kara. Swami ni mama watina putgalek nebi. Swami ni mama turu wala hidia. Swami ni mama mubahas sabi naet dila hidia. Namu to bahas sabi sudi. Mubahas sabi mama usaha gina budisa. Bahas sabi kursi di. Sudi. Obahasake putriyawa melo kete wala athari inna tarang unahase kiyenawa obata adare kara oba mata yaagnya karanna evita mama nubata uttara di nuba nodanna mahat amaru de nubata kara pennwanne mi kiyala man de unahase porondu walde wediya vishwasawanth devi kene melo ke manushya kiyenawa di obata mama innawa baya wenna epa mona de unath kiyala e eyalo yalo dala yanawa Amar kamar itu obat tani mana tayangnya ti? Khatulah dulu anak itu. Ini khatulah biasa deh, memang orang hasil bintaran. Ini perasaan biasa tuh, madu ini orang hasil bintaran. Apa gaya nak kerana saya mau baca ni? Apa itu? Awam tu? Apa jiwi dengi? Apa jiwi dengi orang hasil gaya nak kerana? Ini ada yang dia pun tiap utara mana? Mama hati nama dia bagi biar ni. Obat tak apa sih jiwi tapi nak terkaga mula. Nama kita.
Apa parisha wana puna na puna wana 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 puna w
මක්සද රාජ්‍යත් බලයත් මහිමයත් සදාකල් වහන්සේගේමය. ආමේන්. ආමේන්. හොඳයි අපි දේව වචනය වෙත අපි අවධානය යොමු කරමු. අපි ඉන්නේ බයිබලයේ හමු වෙන සුවිශේෂී කොටසක් තුළ. බයිබලයේ අපිට හම්බ වෙන ඉතාම වැදගත් කොටසක් තුළ තමයි අපි නතර වෙලා ඉන්නේ. ඉතින් මේ කොටස හරි වැදගත් කොටසක්. අපිට අවස්ථා කීපයකදීම මේ කොටසේ හමු වෙන චරිත මුණ ගැහෙනවා. ඉතින් මේ යේසුස් වහන්සේගේ පෙළපතට සම්බන්ධතා දරන චරිත 42ක් ගැන තමයි අපි බලමින් ඉන්නේ. මේ චරිත 42 හරි වැදගත්. අපිට විටින් විට මේ චරිත 42 තුල අපිට ගමන් කරන්න අපිට මුණ ගැහෙන චරිත 42ක්. ඉතින් මුළු පරණ ගිවිසුමම කේන්ද්‍ර වෙලා තියෙන්නේ නැත්නම් මුළු පරණ ගිවිසුමේ මේ කතන්දරේ බලද්දී මේ චරිත වටා ගෙතුනා වූ කතන්දරයක් තමයි පරණ ගිවිසුම තුල අපිට දකින්න තියෙන්නේ. මුළු පරණ ගිවිසුම අපි බැලුවොත් මුළු පරණ ගිවිසුමේ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා මේ යේසුස් වහන්සේගේ පෙළපතට සම්බන්ධතා දරන ඒ අයගේ ජීවිත කතාවේ වපසරයන් වටපිටාවන් ඒ අයගේ ජීවිතවල අත්දැකීම් තමයි අපි කියවන්නේ. එතන යේසුස් වහන්සේ අලුත් ගිවිසුමේ කේන්ද්‍රය වෙනවා. පරණ ගිවිසුමේ යේසුස් වහන්සේ කේන්ද්‍රය වෙනවා. එතන යේසුස් වහන්සේ සම්බන්ධයෙන් පරණ ගිවිසුමේ වටපිටාව කතා කරන්නේ මේ යේසුස් වහන්සේගේ පෙළපතේ චරිතත් එක්ක. ඒ නිසා මේ හැම චරිතයක්ම ක්‍රිස්තුස් වහන්සේගේ පෙළපතට සම්බන්ධතා දරනවා වගේම අලුත් ගිවිසුමේ අපි ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෝ වෙද්දී අපේ පෙළපතටත් අපේ ආත්මික පෙළපතටත් මේ චරිත සම්බන්ධ වෙනවා. එතන යේසුස් වහන්සේ මේ චරිත 42ක් පුරා පරණ ගිවිසුම ගෙනීමේදී උන්වහන්සේට වැදගත් වුණා ඒ චරිත අලුත් ගිවිසුම තුල හඳුන්වන්න හේතුව අපේ ජීවිතයේ මොන ආකාරද කියන කාරණය ගැන මේ චරිත 42 තුල අපිට කතා කරන නිසා මේ හැම චරිතයක්ම ඔබේ මගේ ජීවිතය ගැන කතා කරන. ඒ නිසා අපි අලුත් ගිවිසුම යේසුස් වහන්සේ ගැනත් පරණ ගිවිසුමේ යේසුස් වහන්සේගේ පෙළපතේ චරිත සම්බන්ධයෙන් උත් කතා කරන නිසා ඒ කාරණා අපේ ජීවිතේට හරි වැදගත් වෙනවා සහ ඒ කාරණා පෙළපත් නාමයන් අපිට අධ්‍යයනය කරන එක අපේ ජීවිතයේ අඩුපාඩුකම් අපි කොයි ආකාර වෙන්න ඕනද කියන එක ගැන යේසුස් වහන්සේගේ පෙළපතේ චරිතයෙන් වෙනස් වෙන්න ඕන කියන එක ගැන අපිට මහත් පණිවිඩයක් දෙන. ඒ නිසා අපි ආරම්භයක් විදිහට යොහන් පොතට ගියොත් යොහන් සුභාරංචියේ 5 පරිච්ඡේදයේ 39 පදයේ කියනවා ලියවිලිවල සදාකාල ජීවනයේ ඇත්තේ යයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා හොයන්නෝය ඒවා මා ගැන සාක්ෂි දෙයි. ලියවිල්ල කියදී යේසුස් වහන්සේ එතන කතා කරන්නේ පරණ ගිවිසුම ගැන. පරණ ගිවිසුමේ ජීවනයේ තියනවා කියලා පරණ ගිවිසුමේ නැත්නම් යුදෙව් සම්ප්‍රදායේ විශ්වාස තිබ්බා. ඒතර ඒකේ හොයනකොට ජීවනය යේසුස් වහන්සේ කතා කළා කියනවා ඒ පරණ ගිවිසුමේ සියලු චරිත නැත්නම් පරණ ගිවිසුමේ සියලු කාරණා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කරනවායි කියන කාරණේ ගැන. අපි ෆෑන් එක ඔෆ් කරමු, තාලු කරමු. ඉතින් පරණ ගිවිසුමේ මෝසස්තුමා නියෝගයක් දෙනවා සෙනගට. ඒ සෙනගට දෙන නියෝගය හරි වැදගත්. ඒක අපිට හුරු පුරුදුයි, අපිට කටපාඩම්. දෙවිතිය කතාව 32 පරිච්ඡේදයේ 7 පදයේ කියනවා පුරාණ දවස් සිහි කරන්න. පරම්පරාවෙන් පරම්පරාවට පසුවුණු වර්ෂ කල්පනා කරව. නුඹේ පියාගෙන් අසව නුඹට පෙන්වන්නේ, නුඹේ වැඩිමහල්ලන් අසව ඔහු නුඹට කියන්නේ. ඒ නිසා මේක පාදක කරගෙන අපි පරම්පරා සම්බන්ධයෙන් අධ්‍යයනයක අපි ඉන්නේ. අපි චරිත පහක් සම්පූර්ණයෙන් අධ්‍යයනය කළා. චරිත පහක් සම්පූර්ණ කළා. මම ඒ චරිත පහ නැවත මතක් කරන්න යන්නේ නමුත් ලූක් පොතේ 3 පරිච්ඡේදයේ 37 පදවල මේ චරිත පහ සම්පූර්ණයෙන් ආවරණය වෙනවා. එතකොට මේ චරිත පහ ගැන කල්පනා කරද්දී අපි දන්නවා අපි ආදම් මනුස්ස සංහතය මේ චරිත එකින් එක කතාවකට අපි ගොනු කරන්න පුළුවන්. මුළු මනුස්ස සංහතය ආදම් තුලින් මනුස්සයා නිරූපණය වෙන මුළු මනුස්ස සංහතය පව් කරපු නිසා දෙවියන් වහන්සේගෙන් වෙන් වුණා. සෙත් තුල දෙවියන් වහන්සේ අලුත් අත්තිවාරමක් ඉදි කරනවා. නමුත් ඒනස් තුලින් අපි දැක්කා මිනිසු දුර්වලයි, පව්කාරයි. ඒ නිසා මේ පව්කාර මිනිසයාට දෙවියන් වහන්සේ කේනාත් තුල සීමාවක් දෙනවා මේ සීමාවේ ගමන් කරන්න. ඒ තුල අපි දැක්කා ඒ සීමාවේ ගමන් කරනකොට ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේ කළ දේවල් ගැන අපිට ප්‍රශංසා කරන්න
mahalil tulin godak karanawal tiyena nisa mahalilge jeevithaya api gi sathi passuwena charithaye widihata baluwa deviyanhasaye prashansawa deviyanhasata karana prashansawa prashansawaye namaskaraya athara man wedagath sandahanak sandahan kala namaskaraye pudgalikawa nihandawa karanna puluwan prashansawa pudgalikawa nihandawa karanawata wada prashansawa gena bible purama katha karanne enna api ekka unhasaye prashansa karuma eka hananaga karana kriyawak widiyata tiyena nisa api giyasumana api addakka devume avasanneddi prashansawa tula api addakka api ahuwa vitarak neme api addakka prashansawa tula swaminhasage sparshaya apita addakinna puluwan bawa api avasane devume avasane karama prashansawa tula man hithara mama wage obath addakinna athi deviyanhasayata prashansa kirima tula api unhasata kaha gala unhas ape jeevithaye kala dewal gena prakasha karaddi bible e parana giyusume ara mulu koodaram wasagatta wage swaminhasage sparshaya api wasaganna aakare api addakka samahara ekuwa e welawae danuna me roma koopa kelin wenawa wage kiyala ehta apita addakinna puluwan swaminhasa prashansa karaddi unhasage e unhas apit ekka sabuwinma inna bawa ada dawase api 6 wen charithaye balanna yanawa man giya sathi wageema charithaye gana katha karanata wada e charithayen apita igena ganna tiyana karane gana wedi avadahanayak yomu karanna kemathi luk subaranchiyata perilla gattot luk subaranchi 3 wen parichchede 37 wen pade tama 6 wen charithaye apita hambenne 6 wen charithaye yared yared kiyana charithaye gana utpatti pothe 5 wen parichchede 18 wen pade indala 20 wen pade dakwa apita dakinna puluwan yared kiyana charithaye utpatti pothe 5 wen parichchede 18 වෙනි පදේ ඉඳලා 20 වෙනි පදේ දක්වා අපිට දකින්න පුළුවන් මං ඉල්ලා මේ වෙලාවේ පදේ කියවන අපි නැගී සිටින්න පදේට අහුම් කන් දෙමු යාරේ 260 අවුරුද්ද ජීවත් වූ පසු ඔහුට දාව ඒනොක් උපන්නේ යාරේ ඒනොක් ඉපදූ පසු 800 අවුරුද්දක් ජීවත් උනේ ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය යාරෙත්ගේ සියලු දවස් 960 අවුරුද්දක්ය ඔහු මළේ ආමෙන් හොඳ අපි අසුන් ගමු මහලෙල්ට අවුරුදු 65 දී දැන් එන්නෙන වයස් මට්ටම් තරුණ වෙනවා අවුරුදු 65 දී තමයි යාරෙත් උපදින්නේ ඔව් උපදිනකොට ආදම් පොළවේ ජීවත් වුණා පළවෙනි මිනිසයා පොළවේ ජීවත් වුණා එතන ආදම්ට අවුරුදු 460ක් යාරෙත් උපදිනකොට ඉතින් යාරෙත් සහ ආදම් සමකාලීනව විදිහට තමන්ගේ මුතුන් මිත්තෙක් නැත්නම් සීයා කෙනෙක් විදිහට යාරෙදුත් ආදමුත් අවුරුදු 470ක් කතාබස් කරමින් ජීවිතයේ ස්වාමීන් වහන්සේතුල ලැබුවව අත්දැකීම් පාපේ භයානකම දෙවියන් වහන්සේ කවුද කියන එක ගැන යාරෙත් අහන්නේ නැති ආදම්ගේ වචන වලින්ම ඒ නිසා ආදම් සහ යාරෙත් සමකාලීනව විදිහට අවුරුදු 470ක් ජීවත් වෙනවා යාරෙත් සම්පූර්ණයෙන් අවුරුදු 962ක් ජීවත් වෙනවා බයිබලයේ දෙවනි වැඩිම ආවුස තියෙන චරිතය යාරෙත්ගේ චරිතය යාරෙත් කියන්නේ බයිබලයේ දෙවනියට වැඩිම ආවුස තියෙන චරිතය ඒ අවුරුදු 962ක් ජීවත් වෙනවා කාටද වැඩිම ආවුස තිබ්බේ මෙයාගේ මුණුපුරා මෙතුසෙලා මෙතුසලා අවුරුදු 969ක් ජීවත් වෙනවා. ඉතින් මෙතුසලා තමයි වැඩිම අවස තිබුණු පුද්ගලයා වෙන්නේ. මෙතුසලාගේ මුතුසලාගේ සීයා වුණ යාරෙත් බයිබලයේ වැඩිම දෙවනියට අවස තිබිච්ච පුද්ගලයා. මේක වැදගත් කාරණයට අපි අවධානය යොමු කරොත් යාරෙත් කියන නමේ අර්ථය හරි වැදගත්. යාරෙත් කියන නමේ අර්ථය තමයි පහළට ඔසවාගෙන යාම. පහළට ඔසවාගෙන යාම. පහළට වැටීම නෙමේ පහලට යාම නෙමේ පහලට ඔසවාගෙන යාම ඔබ කල්පනා කරලා බලන්න නිකන් සිතින්ම වා ගත්තොත් කවුරුරි මාව උස්සගෙන මාව නම් උස්සන්න බැරි එක කවුරුරි කෙනෙක් උස්සගෙන පහලට යනකොට කොයි ආකාර වෙයිද එයාගේ කැමැත්ත කරන්න බෑ එයා උස්සන් යන කෙනා ගෙනියන ආකාරයට පහලට යන්න අවශ්‍ය කරලා තිබෙනවා එතකොට ජාරෙත් කියන නමේ තේරුම පහලට ඔසවාගෙන යාම යාරෙත්ගේ තාත්තා මහලෙල් මෙයාට මේ නම දෙනවා මහලෙල් කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන විට අපේ ජීවිතේ සිද්ධ විය යුතු වැදගත් දෙයක් තමයි
යාරෙද්දෙන් අපිට උගන්වන්නේ. උන්වහන්සේ අපි වඩ වඩා ප්‍රශංසා කරන විට, උන්වහන්සේ අපේ ජීවිතයේ කළ දේවල් මෙනෙහි කරනකොට, අපි උන්වහන්සේ අපේ ජීවිතයේ කර දේවල් ගැන හඬනගා ප්‍රකාශ කරනකොට, අවංකව මේ දේ වෙනකොට උන්වහන්සේ අපව ගෙන යනවා නැත්නම් අපි තව තවත් යටහත් වෙන්න අවශ්‍ය කරලා තිබෙනවා. ඉතින් යාරෙත් කියනගේ අදහස පහළට ඔසවාගෙන යාම, පහළට යාම නෙමේ, පහළට වැටීම නෙමේ, පහළට ඔසවාගෙන යාම. ඉතින් නිසා කිතුණුවෙක් තුල තිබිය යුතු විශේෂ ගුණාංගයක් තමයි මේ යාරෙද්දෙන් අපිට උගන්න. අපි නමස්කාර කරන විදියට, ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරන විදියට අපේ ජීවිතේ, ඔබෙත් මගේ ජීවිතේ තිබිය යුතු වැදගත් ගුණාංගයක් තමයි උන්වහන්සේ තුල යටහත් වීම. සෙනෙවන්තනි, කිතුණුවන්ගෙන් බහුතරයක් දෙනා ජේසුස් වහන්සේ ගැලුම් කරුවාණන් බව විශ්වාස කරනවා. බහුතරයක් කියන්නේ සියලු 100ක්ම සමාන අවස්ථාවලදී. සැබෑ කිතුණුවන් ජේසුස් වහන්සේ ගැලුම් කරුවාණන් බව විශ්වාස කරනවා. ඇත්ත ජේසුස් වහන්සේ අපේ ගැලුම් කරුවාණන්. හැබැයි ගැලුම් කරුවාණන් පමණක් නෙවෙයි, උන්වහන්සේ අපේ ස්වාමියා වන්න ඕනේ. උන්වහන්සේ අපේ ගැලුම් කරුවාණන් වෙනකොට උන්වහන්සේ අපේ වෙනින් ජීවිතේ පූජා කළා. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ අපේ ස්වාමියා විය යුතුයි. උන්වහන්සේ කුරුස පූජාව තුළ අපිට ගැලවීම දුන්නා. අපි ඒ කෙරෙහි ඇදහිල්ලෙන් විශ්වාස කරලා අපි ගැලවීම ලබනවා. ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේ තුළ අපි උන්වහන්සේගේ යටහත්තා, නැත්නම් උන්වහන්සේ අපේ ස්වාමියා විය යුතුව තිබෙනවා. ඒ නිසා යටහත් පහත්කම කියලා කියන්නේ, මට මතක එක්තරා අවස්ථාවකදී මම ඉගෙන ගන්න කාලෙදී සේවයේ මූලික නීතින් අපිට ගන්නවා. සේවයේ මූලික නීතින් ගණනාවක් ගැන අපිට බලන්න. සේවකයෙක් තුළ, සේවකයා තුළ, කිතුණුවා තුළ, සේවය කරන අය තුළ තිබිය යුතු මූලික ගුණාංග. ඉතින් පළවෙනි නීතිය තමයි, සේවයට සුදුසු වෙන්න, සේවය කරන්න යටහත් කෙනෙක් විය යුතුව තිබෙනවා. යටහත් පහත් අය විය යුතුව තිබෙනවා. ඒ නිසා සේවයේ පළවෙනි නීතිය, මිනිස්ත්‍රිවල පළවෙනි නීතිය යටහත් පහත් අය විය යුතුයි. ඒ නිසා ඇත්ත දෙවියන් වහන්සේට ප්‍රේමය, ඒක කිතුණු අතර පොදුයි තියෙන. නමුත් සේවකයා යටහත් පහත් අය විය යුතුයි. මේක හරි අමාරු දෙයක්. ඒ නිසා අපි කොච්චර කතා කළත් සමහර තැන්වල අපිට අමතක වෙන, මගහැරෙන, අතපසු වෙන තැන් තියෙනවා. පෞල් ජීවිතය ගැන කතා කරද්දී කිතුණුවාගේ පෞල් ජීවිතය ගැන යටහත්කමත් එක්ක යන පෞල් ජීවිතයක් ගැන තමයි කතා කරන්න බලන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන්, ඔව් අපි ගැළවීම ලැබලා ඉන්න අපි කිතුණුව තමයි කියලා. නමුත් කිතුණුකම තුල ගමන් කරන්න ජාරෙත් කෙනෙක් වෙන්න ඕනේ. කිතුණුකම තුල ගමන් කරන්න පහළට ඔසවාගෙන ගෙන යනු ලැබුවෙක් වෙන්න අවශ්‍ය කරලා තිබෙනවා. ගැලවීම, ඔය ප්‍රශ්නනේ, ගැලවීම ලබන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ගැන විශ්වාස කිරීම තුළ. නමුත් ගැලවීම ලැබපු අය, ගැලවීම ලැබපු ඔබත් මමත් යාරිත් කෙනෙක් විය යුතුයි. ඔබ ගැලවීම ලැබලා නම්, ඔබ යේසුස් වහන්සේව ගැලුම්කාරයා නම් විදිහට විශ්වාස කරනවා නම්, ඔබේ කාර්ය සම්පූර්ණයි නෙමෙයි, මගේ කාර්ය සම්පූර්ණයි නෙවෙයි. ඔබත් මමත් ගැලවීම ලැබපු අය විදිහට යටහත් පහත්කම තුළ ගමන් කරන්න අවශ්‍ය කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ තුළ ගත කරන කිතුණු ජීවිතය යටහත් පහත් කිතුණු ජීවිතයක් බවට පත් විය යුතුයි. ඉතින් යාරෙත් තුළින් ඔබටත් මටත් ඉතාම වැදගත් කාරණා කීපයක්, මේ ඔබට නෙමේ, ඔබටත් මටත් ඉතාම වැදගත් කාරණා කීපයක් අද දවසේ අපි බලන්න යනවා. ඒ නිසා පහළට ඔසවාගෙන ගියේ නැත්තම් අපෝ ස්වාමීන් වහන්සේ, අපි පහළට ගියේ නැත්තම්, අපි යටහත් පහත් උනේ නැත්තම් අපිට කිතුණු ජීවිතයේ ඉදිරි ගමන තුළ ගැළවීම ලැබලා උන්වහන්සේගේ රසය අත්දැක්කා වූ අපිට කිතුණු ජීවිතයේ ඉදිරි ගමන ස්වාමීන් වහන්සේත් එක්ක ගමන් කිරීම සම්බන්ධයෙන් ගැටලු මතුවෙන්න පුළුවන්. නිසා ස්වාමීන් වහන්සේ තුළ අපි යටහත් පහත් වෙන්නේ නැහැ, යටහත් පහත් විය යුතුයි. ඒ නිසා පහළට ඔසවාගෙන යන්නා කියලා දැම්මේ, යාම කියලා දාන්නේ, යටහත් පහත් වෙන්නේ නැහැ අපි. අපි හැමදාම උඩඟු වෙනවා. හැබැයි අපි යටහත් පහත් අය බවට පත්විය යුතුයි. අපි උත්සාහ කර යුතුයි යටහත් පහත් අය බවට පත්වෙන පිණිස. උන්වහන්සේට විරුද්ධව පව් කරපු අපි, උන්වහන්සේ අපේනෙන් කුරුසේ ජීවිතේ පූජා කළා, උන්වහන්සේ ස්වර්ගික සැප සම්පත් අතහැරලා උන්වහන්සේ පහළට පැමිණියා,
අපිට ගැලවීම දෙන පිණිස. ඒ නිසා උන්වහන්සේ ඉල්ලනවා ඉල්ලීමක්. ඒ ඉල්ලීම ඉල්ලන්න උන්වහන්සේට අයිතියක් තියෙනවා. උන්වහන්සේ ඉල්ලන ඉල්ලීම තමයි යටහත් පහත් වෙන්න. උන්වහන්සේ සියලු මිලය ගෙව්වා කුරුසේ ජීවිතේ පූජකලා. උන්වහන්සේ පහත් වුණා. උන්වහන්සේ වර්ගික සැප සම්පත් අත්හැරියා. උන්වහන්සේ සීමා වුණා. මේ සියල්ල උන්වහන්සේ අප වෙනුවෙන් කළා. උන්වහන්සේ ගැලවීමේ ප්‍රීතිය සාතන් අප මුදව ගත්තා. දැන් උන්වහන්සේ අපෙන් ඉල්ලනවා යටහත් පහත් අය විය යුතුයි. එනිසා අපිට තියෙන අපේ ජීවිතේ කරන්න වැඩක්. ගැලවීම උන්වහන්සේ අපිට නොමිලේ දුන්නා. හැබැයි කිතුරු ජීවිතේ ගමන් කරන්න යටහත් පහත්කම කියන එක අපි පලන ගන්න අවශ්‍ය කරලා තියෙන නිසා උන්වහන්සේට යටත් වීම කියන එක සරල නෑ. අපි ගොඩාක් කලකට අපිට මේ වචනේ අහද්දි අද දන්න පණිවිඩයක් යටහත් පහත්කම ගැන ඕකෝන තරම් අහලා තියෙනවා. විවිධ දේවල් අපි හිතන්න පුළුවන්. නමුත් මේක සරල දෙයක් නෙමෙයි යටහත් පහත් වීම කියන එක. අපි ඇහුවොත් නැත්නම් ඔබෙන් මං ඇහුවොත් ඔබ යටහත් පහත්ද කියලා මං හිතන ඔබේ හිතට මේ වෙලාවෙත් ගොඩක් දෙනාට දැනෙන්නේ නැති මම නම් යටහත්. මම නම් ස්වාමීන් වහන්සේ උඩඟු නැහැ. මම ආඩම්බර නැහැ. මම උන්වහන්සේ තුල යටහත්. මම උන්වහන්සේට යාඥා කරනවා. මම උන්වහන්සේ කියන දේට කීකරු වෙනවා. මම සභාව තුල නිශ්ශබ්දයි නිශ්චලයි. මම ස්වාමීන් වහන්සේට යටහත් කියලා. නැහැ. ඊට එහායින් ගිය කාරණයක් මේ යටහත් පහත්කම තුල. එතන මොකද්ද මේ උන්වහන්සේ අපිට යටහත් පහත් වෙන්න කියන්නේ? සරලවම කිව්වොතින් ඔබ යමක් ගැන යාඥා කරනවා නම් මම යමක් ගැන යාඥා කරනවා නම් අපි යමක් උදෙසා යාඥා කරනවා නම් මේක හොඳින් අවධාරණය ඔබ යමක් ගැන යාඥා කරනවා මම යමක් ගැන යාඥා කරනවා නම් අපි විශ්වාස කරන්න ඕනේ අපි එකඟ වෙන්න ඕනේ අපි යාඥා කළායින් පස්සේ ඒ ලැබෙන පිළිතුරට කීකරු වෙනවයි කියලා ඒක තමයි උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන යටහත්කම අපි යමක් ගැන යාඥා කළාම අපි උන්වහන්සේට ඉඩ හරින්න ඕනේ උන්වහන්සේ කැමති පිළිතුරක් අපිට දෙන්න. මේක ගොඩාක් වෙලාට කිතුණු අපේ ජීවිතයේ සිද්ධ වෙන්නේ නැහැ. අපි ගොඩාක් වෙලාට හිතන්නේ මම දැන් කිතුණුවෙක් මම ගැලවීම ලැබුවා ඒ නිසා මම කරන යාඥාවට මම හිතන විදිහට ස්වාමීන් වහන්සේගේ පිළිතුර ලැබෙන්න ඕනේ. ඒ නිසා සමහර අනකරනවා ස්වාමීන් වහන්සේට නියෝග කරනවා ස්වාමිනි මේ දේ ඔබ වහන්සේ කළ යුතුයි. අපිට ඒ අන්තයට එන්න බෑ. ඒ තැනට එන්න බෑ. අපි උන්වහන්සේ තුල යටහත් වෙනවා කියන්නේ ස්වාමිනි මම කැමති මේ දේ සිද්ධ වෙනවා නම් ඔබ වහන්සේගේ කැමැත්ත ඒ තුල නම් ඔබ වහන්සේ දේ ඉෂ්ට කළ මැනව. යටහත් පහත් වීම කියන්නේ අපි යාඥා කරන යාඥා ඉල්ලීමට අපි ඊට එකඟ වෙන උන්වහන්සේගේ පිළිතුරට. ඒ නිසා යටහත් පහත්කම තුල අපි උන්වහන්සේට බාර දීමක් කරනවා ඔබ වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්න කියලා. යටහත් පහත් වෙනවා කියන්නේ තමන්ගේ කැමැත්ත අත්හරින එක. තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න උන්වහන්සේගේ ආකල්ප ඉෂ්ට වෙන පිණිස උන්වහන්සේට අපේ ආකල්ප දෙන එක. මගේ අවස්ථාව උන්වහන්සේට ඉඩ හරින එක. උන්වහන්සේගේ කැමැත්ත මගේ ජීවිතයේ ඉෂ්ට වෙන පිණිස මම නිශ්චල වෙනවයි කියන එක තමයි යටහත් පහත්කම කියන එක. මන්ද යේසුස් වහන්සේ මේ පොළවට ආපු වෙලාවේ උන්වහන්සේගේ දේවත්වයේ ගුණාංග උන්වහන්සේට නැතුව නෙවෙයි. උන්වහන්සේට සියලු බලය තිබුණා. නමුත් උන්වහන්සේ යටහත් නිශ්චලව පියාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වෙන පිණිස නිහඬ වෙටි. ඒ නිසා ඔබේ මගේ ජීවිතය අපි සිදුවීම් කීපයක් දැස බලන්න යනවා. උන්වහන්සේ රාත්‍රී භෝජනයේ නැත්නම් උන්වහන්සේගේ අවසාන භෝජනයේ මෙහෙට අපේ අවධානය යොමු කළ ලූක් 22 වෙනි පරිච්ඡේදයේදී ඒ මෙහෙන් පස්සේ උන්වහන්සේ යනවා ගෙත්සෙමන උයනට. ලූක් 22 වෙනි පරිච්ඡේදයේ 39 ඉඳලා 42 දක්වා. මම කැමති ඒ කොටසත් කියනවා. ලූක් සුභාරංචියේ 22 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි පදේ ඉඳලා 42 වෙනි පදේ දක්වා. ලූක් 22 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි පදේ ඉඳලා 42 වෙනි පදේ දක්වා අපි නැගී සිටින් මේ කොටස කියවමු. පද කීපයක් තියෙන්නේ. එවිට උන්වහන්සේ පිටත්ව තමන්ගේ පුරුද්ද ලෙස ඔලීව කන්දට ගියසේක. ගෝලයොත් උන්වහන්සේ අනුව ගියෝය. උන්වහන්සේ ස්ථානයට පැමිණ සිටියේදී කතාකොට නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන ලෙස යාඥා කරපල්ලායයි ඔවුන්ට කීසේක. අමෙන් අපහඩු. මේ කොටස තව පොඩ්ඩක් පහලට ගියාම අපි දකින උන්වහන්සේ මෙහෙම කියලා උන්වහන්සේ යාඥා කරනවා පියාණන් වහන්සේට.
උන්වහන්සේ යාඥා කරනවා පියාණන් වහන්සේ ලෝක 22 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි 42 වෙනි පදයට එනකොට ලෝක 22 වෙනි පරිච්ඡේදයේ එතන කතා කරලා කියනවා උන්වහන්සේ මහත් වේදනා වින්ද 44 වෙනි පදයේදී උන්වහන්සේ මහත් වේදනා වින්ද සේක් වඩා ඕනෑකමින් යාඥා කළ සේක උන්වහන්සේගේ දහඩිය මහත්ලේ බිඳු මෙන් වැටුණේය උන්වහන්සේ යාඥාවෙන් නැගිට ගෝලයන් ළඟට ඇවිත් නුඹ ශෝකව නිදා ඉන්නවා දැක නුඹලා නිදාගන්නේ මක් නිසාද පරීක්ෂාට නොබෙන පිරිස නැගිට යාඥා කරපල්ලා කී සේක සමානිට උඩ 43 වෙනි 42 වෙනි පදයේ ඉඳලා ඔබ කැමති සේක් නම් මේ කුසලාන මාගෙන් පහ කළ මැනව එසේ වී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි කීසේක උන්වහන්සේ යාඥා කළා කියනවා ස්වාමිනි මේ වේදනාව මට දරන්න අමාරුයි පියාණනි මට මේකෙන් නිදහස් වෙන්න පුළුවන්ද මට මේකෙන් බේරෙන්න පුළුවන්ද මට මේකට යන්න නැතුව ඉන්න පුළුවන්ද මම කැමති කුරුසේ ගමනට යන්න නැතුව ඉන්න මං කැමති මේ ත්‍රිත්වයේ වෙන් වෙන තැනට ඔබ වහන්සේගෙන් වෙන් නොවි ඉන්න තැනට එන්න මම සම්පූර්ණයෙන් කැමති මගේ ජීවිතේ කැමැත්ත ජේසුස් වහන්සේ කියනවා මේ පරීක්ෂාවේ පැයට මේ අමාරුකමට මුහුණ නොදී ඉන්න එක හැබැයි ස්වාමිනි හැබැයි ඒක මගේ කැමැත්ත නෙවෙයි ඔබගේ කැමැත්ත වේවා සෙනෙවන්තෙනි අපි කවද්ද දෙවියන් වහන්සේ කැමැත්ත වේවා කියලා යාඥා කරලා තියෙන්නේ අපි යාඥා කරන ගොඩක් තැන්වල අපිට පේනවා උත්තරයක් නැහැ උත්තරයක් නැති නිසා දේව කැමැත්තයි කියලා අපි හිත හදා ගන්නවා. නමුත් ඔබත් මමත් යාඥා කරද්දී ඔබේ මගේ ජීවිතේ ස්වාමිනේ ඔබගේ කැමැත්ත ඉෂ්ට වූ මැනව හැබැයි මෙන්න මගේ කැමැත්ත ඔබ වහන්සේ කැමතිසේක් නම් මේ ඉල්ලීම ඉෂ්ට කළ මැනව ඒක ඔබගේ කැමැත්තයි කියන තැනට එන්න පුළුවන්. උන්වහන්සේ අපිට සමහර දොරවල් වහනකොට අපි හරි අකමැති දොර වහන්න. අපේ ගෙදර කාමර කීපයක් තියෙනවා. සමහර අවස්ථාවල මම දනුමක් විදියට කාමරේ දලපාඩම් කරන්න ඕන කියලා දොර වහන්න හදනවා. පුදුම වෙහෙසක් දරනවා මේ කාමරේ දොර වහන්නේ නැතුව අල්ලගෙන ඉන්න. හරි අකමැති කාමරේ දොර වහයි කියලා. එපා දොර වහන්න එපා. අපි දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ සමහර දොරවල්, සමහර මාර්ග, සමහර දේවල් වහන තැන් තියෙනවා. හැබැයි අපි හරි අකමැති ඒ දොරවල් ඒ මාර්ග වහනවට. සමහර මාර්ග අපිට විවෘත කරනවා. හැබැයි අපි කැමති නෑ ඒ මාර්ග තුල ගමන් කරන්න. සෙනෙවන්තේනි අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ස්වාමීන් වහන්සේ කැමැත්ත තුල අපිට සිද්ධ වෙනවා දෙවියන් වහන්සේ කැමැත්තට ඉඩ දෙන්න කිතුණු ජීවිතය තුල ගමන් කරනවා නම් යටත් වෙනවා කියන්නේ ටිකකට යටත් වීම නෙමේ සම්පූර්ණ පරිපූර්ණ විදියට යටත් වීම අපේ කැමැත්ත අපි අත්හරින්න ඕනේ යටත් වීම තුල අපි උන්වහන්සේ කැමැත්තට ඉඩ දෙන්න ඕනේ අපේ ජීවිතේ දෙවියන් වහන්සේ කැමැත්තට යටත් වෙනවා කියන එක තාම සමහර අවස්ථාවලදී අපි හරියටම ඉගෙනගෙන නැති වෙන්න පුළුවන් මම කවුරු දිහාවත් බලන්නේ නැතුව ස්වාමීන් වහන්සේ දිහා බලනවා නම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපිට උන්වහන්සේ කැමැත්ත අපේ ජීවිතේ ඉෂ්ට වෙන්න ඉඩ හරින්න සිනේවන්තේනි මම ඔබට ටිකක් කියන්නම් ඔබට සමාට හිතෙන්න පුළුවන් ඔය කිව්වට ඔක පාස්ට කරන්න පුළුවන්ද මම කියන්නේ ඔබටවත් මටවත් නෙවෙයි අපි අපිට අදාළ කරගමු අපිට පුළුවන්ද දෙවියන් වහන්සේ කැමැත්තට සිද්ධ වෙන හැම දෙයක්ම දෙවියන් වහන්සේ කැමැත්තට ඉඩ හරින්න දෙවියන් වහන්සේ කැමැත්ත සමහර තැන්වලදී අපිට පැහැදිලිව කියලා දෙනවා මේ තමයි දෙවියන් වහන්සේ කැමැත්ත. අපිට ඒ වෙනස් කරන්න හැකියාවක් ඇත්තෙම නැහැ. සබත සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ කැමැත්ත ස්ථිරයි. සබත් දවස උන්වහන්සේට වෙන් කරන්න. මොන විකල්පයවත් ඒකට අදාළ නැහැ. විවාහය සම්බන්ධයෙන් මොන විකල්පයවත් ඊට අදාළ නැහැ. දසයෙන් කොට සම්බන්ධයෙන් උන්වහන්සේ අපේ නියෝග අනපනත් ආඥාවල් දීලා තියෙනවා දෙමාපියන්ට ගරු කිරීම සම්බන්ධයෙන් එක්තරා අවස්ථාවක මම පුංචි වීඩියෝ එකක් දැක්කා මම දැන් ප්‍රවෘත්ති වල ගියේ එක පුතෙක් ඇවිල්ලා කියනවා මට මේ අම්මා එපා වැඩිහිටියෙක් මෙයා එපා කමන්නේ මට හෙන හත ගැහුවත් කමක් නැහැ මට ලැබුණාත් මේ මොකෙක් වුණත් කමන්නේ මට මෙයා එපා
මතක තියාගන්න අපේ ඔබේ මගේ ජීවිතේ මවටත් පියාටත් ගෞරව කරන්න කියලා තියෙනවා නම් මොන විකල්පේ ඔබේ පියා මොනාකාර වුණත් ඔබේ මව මොනාකාර වුණත් ස්වාමීන් වහන්සේ ගිනියෝගේ මවටත් පියාටත් ගෞරව කරන්න ජීවිතේ ගොඩක් තාත්තලා දැකලා තියෙනවා තනිව අඬනවා එද තමන්ගේ දරුවෝ තමන්ව ප්‍රතික්ෂේප කරලා කිතුණු මාර්ගේ යන්න බෑ හැම ඔබේ පියා මොනාකාර සිද්ධ වුණත් මම ළඟදී අයෙල්ල ගන්න පුස්සයිකල යද්දි මම අයෙල්ල තියාගෙන ඉඳි හැව පුතේ බයිසිකලේ ඉන්න ලැජ්ජද නෑ මම දැනට අවුරුදු 10ක් ගිහිල්ලා ඒ උත්තරේම ලැබෙයිද කියලා හැම මන් දැක්ලා දෙන සමහර ගෑන් ළමයි තාත් වෙනව සෑහෙන්න ඇතින් දුව වෙනව සෑහෙන්න ඇතින් සමහර අවස්ථාවල් කෝච්චි යනවා බස් එක යනවා මේ තාත්තයි දුවයි යන්නේ හැබැයි ළඟ වාඩි වෙන්නවත් මූණ බලන්නවත් නෑ අඳුරන්නේ නෑ වගේ යනවා සමහරටෝ තාත්තලගේ හැසිරීම රටාව අදරන්න අමාරු වෙයි නමුත් සේනාවන්තරේ මතන බයිබලයේ කියනවා ඒ නියෝගවලට ජටත් වෙන්නම අවශ්‍ය කරලා තියෙනවා යාකොබ් පොතේ මොහොතකට ගියෝතින් යාකොබ් 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ උන්වහන්සේ අපිට පුංචි මාර්ගයක් විවෘත කරලා දීලා තියෙනවා යාකොබ් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ එබවින් දෙවියන් වහන්සේට යටත්ව සිටින්න නමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න එවිට ඔහු නුඹලා වෙතින් පලා යනවා ඇත මේ පිළිවෙල හරි වැදගත් අහගත්තොත් හොඳට දාගත්තොත් ඔළුවට හොඳට මේ පිළිවෙල හරි වැදගත් බයිබලේ කියනවා එක දෙවියන් වහන්සේට යටත් වෙන්න එක දෙවියන් වහන්සේට යටත් වෙන්න පළවෙනි පියවර කියනවා එබවින් දෙවියන් වහන්සේට යටත්ව සිටින්න නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න ගොඩක් ිතනෝ යක්ෂයාට විරුද්ධව ඉන්න හරි කැමති යක්ෂයාට විරුද්ධව ඉන්න හරි කැමති යක්ෂයාගේ දේවල් වලට බයිනවා සාප කරනවා ඒ යක්ෂය දුරු කරමේ ඔක්කොම කරනවා හැබැයි යක්ෂයාට විරුද්ධව ඉන්න පෙර බයිබලයේ කියනවා ස්වාමීන් වහන්සේට යටත් වෙන්න ඇයි එහෙම කියන්නේ ඔබ ස්වාමීන් වහන්සේට යටත් වෙනකොට ඔබ එනවා ස්වාමීන් වහන්සේගේ යටතට ස්වාමීන් වහන්සේගේ යටතට ආවෙන් පස්සේ යක්ෂයාට ඔබට මට ප්‍රහාර එල්ල කරන්නවත් පරීක්ෂා කරන්නවත් වෙනස උන්වහන්සේ කියනවා ඉස්සෙල්ලා උන්වහන්සේට යටත් වෙන්න ඊට පස්සේ බය නැතුව ඉන්න ස්වාමීන් වහන්සේ යක්ෂාතන්ට විරුද්ධව හිත ගන්න අපි ගොඩාක් කාලයක් උන්වහන්සේට විරුද්ධව හිත ගන්න යන උන්වහන්සේට යටත් නොවි සමහර චන්ඩි අපි දැකලා තියෙන සමහර තැන්වල තමන් තනි වෙන වෙලාවට බයයි එතකොට නොන්ඩි හැබැයි තමන් ළඟ කවුරු හරි කෙනෙක් ඉන්නකොට තමන්ට උපකාර කරන්න පුළුවන් කෙනෙක් ඉන්නකොට චන්ඩි බවට පත් වෙනවා එයා දන්නවා මට මුකුත් කරන්න බෑ මෙයා ඉන්න නිසා කියලා ඒ නිසා බයිබලයේ කියනවා එක දෙවියන් වහන්සේට යටත් වෙන්න දෙවියන් වහන්සේට යටත් වෙන්න ඊට පස්සේ යක්ෂයාට විරුද්ධ වෙන්න දෙවියන් වහන්සේ යටත් වුණෙන් පස්සේ එවිට ඔහු නුඹලා වෙතින් පලා යන්නේය. හේතුවද යක්ෂයා දන්නවා දෙවියන් වහන්සේ යටත් වුණෙන් පස්සේ මට සටන් කරන්න බෑ. හැබැයි සට ඊට කලින් දෙවියන් වහන්සේ යටත් නොවි අපේ ජීවිතේ. අපි සාතන්ට විරුද්ධව සටන් කරද්දී සාතන් අපිට හිනා වෙවි අප්පුඩි ගහ එහෙන් අයිනෝ මෙහෙන් අයිනෝ ටුක්ක ටුක්ක ඉන්නෝ. එයා දන්නවා දෙවියන් වහන්සේගේ යටතේ නෙවෙයි නම් එයාට යටත් නැත්තම් මෙයත් එක්ක අපිට ගොඩක් සෙල්ලම් කරන්න පුළුවන් ඒ නිසා ඔහු නුඹලා වෙතින් පලා යන පිණිස එක දෙවියන් වහන්සේට යටත් වෙන්න දෙක සාතන්ට විරුද්ධ වෙන පිළිවෙල වෙනස් කරන්න බෑ මේක හරි වැදගත් මේ පිළිවෙල වෙනස් කරන්න බෑ ඔබට මට සාතන් ප්‍රහාර එල්ල කරනකොට ඔබට මා සාතන් පරීක්ෂාට ලක් කරනකොට උන්වහන්සේ කැමැත්ත තුල උන්වහන්සේ තුල යටත් වෙන්න අවශ්‍ය කරලා තියෙනවා උන්වහන්සේගේ ආවරණයෙන් පිටනම් අපිට සාතන්ට විරුද්ධව ඉන්න හැකියාවක් නැහැ. ඒ නිසා මතකද උන්වහන්සේගේ ආවරණ යටතට යන්නම අවශ්‍ය කරලා තියෙනවා. අපි උන්වහන්සේට යටත් වෙන තාක්කල් අපිට අපෙන් සාතන් ඉවත් වෙන්නේ නැහැ. බයිබලයේ කියනවා එවිට නුඹලා වෙතින් ඔහු පලා යනවා ඇත. උන්වහන්සේට යටත් නොවි යක්ෂයාට විරුද්ධව ඉන්නකොට අර මං කිව්වා වගේ ඔව් යක්ෂයා හිනා වෙවි අපිට පරීක්ෂාවල් නොනවත්වා යවන. එනිසා ඔබේ ජීවිතේ මතක තියාගන්න. කිතුණු ජීවිතේ කල්පනා කරලා බලන්න. යටත් වීම කියන්නේ සම්පූර්ණ යටත් වීම. ඔබට සාතන්ගේ පීඩාවල් පරීක්ෂාවල් මේ දේවල් වල පෙළෙනවා නම් තැන් ඇති ඔබේ ජීවිතේ ඔබ උන්වහන්සේ තුල යටත් නොවිච්චය. මම උන්වහන්සේ තුල යටත් නොවිච්චය. උන්වහන්සේ තුල යටත් නොවිනකොට
අපි ආරක්ෂාවක් රැකවරණයක් නැතුව තමයි අපි මේ සාතන් එක්ක සටන් කරන්නේ. ඒ නිසා බයිබලේ යාකොබ්තුමා හරි පැහැදිලිව කියනවා, එබැවින් දෙවියන් වහන්සේට යටත් වෙන්න, යටත් වෙන්න. ඊට පස්සේ තමයි යක්ෂයාට විරුද්ධව ඉන්න පුළුවන් වෙන්නේ. යේසුස් වහන්සේ පරීක්ෂා කරපු අවස්ථාවේ මතේ උපතේ 7 වෙනි පරිච්ඡේදයේදී උන්වහන්සේ 7 වතාවක් කියනවා, ලියා තිබේ, ලියා තිබේ, ලියා තිබේ. ඊට පස්සේ සාතන් යන්න යනවා. ඔබයි මායි එක සාතන්ට සෙල්ලම් කරන්න පුළුවන්. හැබැයි සාතන් දන්නා වචනයත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඒ නිසා වචනේ යමක් ලියා තිබේ නම් ඒ වචනේ ලියා තිබෙන දෙයට කීකරු විය යුතුවම තියෙනවා. ඒක උන්වහන්සේ වෙනස් වෙන්නෙම නෑ. මම එක දවසක් දේශනාවක් ඇහුවා, මට හරි කනගාටුයි ඒ දේශනාව. ඒ දේශනාවේ කියනවා ස්වාමීන් වහන්සේ ප්‍රේම කරන අයට උන්වහන්සේගේ නියමයන් වෙනස් කරනවායි කියලා. කවදාවත් නෑ. උන්වහන්සේම කරන්නේ නෑ. උන්වහන්සේගේ නියමයන් වෙනස් වෙන්නේ නෑ. උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ නියමයන් දීලා තියෙනවා. මෙන්න මේ ආකාර ජීවිතයක්, මෙන්න දසපනත, මේක මෙහෙමයි කියලා ඒ නියමයන් තුල අපි ඉන්න ඕනේ. ඒ නියමයන් තුල යටත් වෙන්න ඕනේ. ඒ නියමයන් තුල යටත් වෙනකොට කවදාවත් ඔබේ මගේ ජීවිතේ සාතන් අපව පුළන්න යන්නේ නැහැ. නිසා වචනයට අනුව යේසුස් වහන්සේ කියද්දී ලියා තිබේ, ලියා තිබේ, ලියා තිබේ කියලා සාතන් දැනගත්තා වචනයත් එක්ක මට සටනක් නැහැ. වචනයත් එක්ක මට සටන් කරන්න බෑ. ඒ නිසා ඒ වචනේ ලියා තියෙනවා නම් ඒක එහෙමයි තමයි. අපිට වෙන සමහර අවස්ථාද අපි වචනේ ලියා තිබ්බට එහෙම කිව්වට ඒ වුණාට අපිට ගොඩක් උත්තර දෙන්න. අන්න ඒ නිසා තමයි අපි සමහර අවස්ථාවලදී අපේ ජීවිතේ සමහර ප්‍රශ්න අමාරුකම් වලට මුහුණ දෙන්න. අපි යාකොබ් පොතට නැවත ගියොත් යාකොබ් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ, ඒ 8 වෙනි පදේ හරි අපූර්වට මෙන්න මේ ආකාරයෙන් කියන යාකොබ් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ, දෙවියන් වහන්සේට ලං වෙන්න එවිට උන්වහන්සේ නුඹලාට ලං වෙනසේක, පෞකාරයෙන් නුඹලාගේ අත් පවිත්‍ර කරගන්න, දෙසිත ඇත්තෙනි නුඹලාගේ සිත් පිරිසුදු කරගන්න. මේක පිළිවෙලින් ආපහු ගත්තොත් මේ එකම පරිච්ඡේදේ දෙවියන් වහන්සේට ලං වෙන්න එවිට දෙවියන් වහන්සේ නුඹලාට ලං වෙනසේක. අපි ගොඩාක් වෙලාවට බලාපොරොත්තු වෙනවා දෙවියන් වහන්සේ මට ලං වෙයි කියලා. බයිබලයේ කියනවා නුඹලා දෙවියන් වහන්සේට ලං වෙන්න එවිට දෙවියන් වහන්සේ නුඹලාට ලං වෙනවා. 10 වෙනි පදේදී කියනවා, 10 වෙනි පදේ කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ ඉදිරියේ පහත් වෙන්න එවිට උන්වහන්සේ නුඹලා උසස් කරනසේක. අපි ගොඩක් වෙලාවට උත්සාහ දරනවා විවිධ ක්‍රම මාර්ග වලින් උසස් වෙන්න. බයිබලයේ කියනවා යටත් වෙන්න මං ඔබ උසස් කරන්නම්, මට යටත් වෙන්න මං ඔබ උසස් කරන්නම්, මගේ නියෝග ඉෂ්ට කරන්න මං ඔබ උසස් කරන්නම්. සෙනෙහන්තිරි මතක තියාගන්න, උන්වහන්සේගේ නියෝග පනත් ආඥා අනුව හැසිරෙනවා නම්, උන්වහන්සේගේ වචනේ විදිහට ජීවත් වෙනවා නම්, අපි ඒ ආකාරයෙන් උන්වහන්සේ පහත් වෙන්න පහත් වෙන්න උන්වහන්සේ අපෝ ඔසවන එක නතර කරන්න කාටත් බෑ. උන්වහන්සේ අපෝ ඔසවන එක නතර කරන්න කාටත් බෑ. ඒ නිසා මං හරි අපූරු උදාහරණයක් එක්ක පණිවිඩය අවසන් කරනවා. මේ අන්තිම උදාහරණය, අන්තිම කතන්දරේ බයිබල් කොටස. අපි මාක් සුභාරංචියට ගියොත් මාක් සුභාරංචිය 11 වෙනි පරිච්ඡේදයේ මේක සමහර තැන්වල අපි තේරුම් ගිර නැති වෙන්න පුළුවන්. හැබැයි යේසුස් වහන්සේ බඩගිනි දැනිච්ච අවස්ථාවක යේසුස් වහන්සේ කරපු දෙයක් ගැන මාක් 11 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා. මේ කොටසේ කතා කරන්නේ ඇදහිල්ල ගැන. කියන නුඹලට පොඩි හරි ඇදහිල්ලක් තියෙනවා නම් කන්දක් පහ කරන්න පුළුවන් ය කියලා. ඇදහිල්ල ගැන කතා කරන වෙලාවක්. ඇදහිල්ල ගැන කතා කරලා යේසුස් වහන්සේ කියනවා පුංචි මද ඇදහිල්ලක් තියෙනවා නම් කන්දට කතා කරලා ඉවත් වෙන්න කිව්වොත් ඒ කන්ද ඉවත් වෙනවා. මේ ඇදහිල්ල ගැන කතා කරපු අවස්ථාවක්. ඇදහිල්ල ක්‍රියාවට දෙමීම ගැන. හැබැයි එතන කියනවා පසුබිම ඇදහිල්ල ගැන. හැබැයි එතන කියනවා මාක් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ පසෝදා වුන් බෙතානියෙන් පිටත් වෙද්දී උන්වහන්සේට බඩගිනි විය. ජේසුස් වහන්සේට බඩගින්නක් දැනෙනවා. කඳු පහ කරන ඇදහිල්ල ගැන කතා කරන මෙතන ජේසුස් වහන්සේට බඩගින්නක් දැනෙනවා. යේසුස් වහන්සේ දකින්න 13 වෙනි පදේදී කොළ ඇති අත්තික්කා ගහක් උන්වහන්සේ දුරින් දැක එයින් යමක් ලැබේද කියා ළඟට ගියසේක. උන්වහන්සේ දකින්න ලොකු අත්තික්කා ගහක් තියෙනවා, කොළ පිරිලා අත්තික්කා ගහේ උන්වහන්සේට බඩගිනි. උන්වහන්සේ අත්තික්කා ගහ ළඟට යනවා. කොළ මිස වෙන කිසිවක් සම්බ නොවිය, මක්සද ඒ වනාහි අත්තික්කා වාරය නොවිය. අත්තික්කා වාරය නෙමේ,
හොඳ කොළ තියෙනවා. හැබැයි ගෙඩි නෑ. ජේසුස් වහන්සේ මොකද්ද කරන්නේ 14 වෙනි පදේ? උන්වහන්සේ කතා කොට මෙතනින් මෙතෙන් පටන් කිසි කලක කිසුවෙක් නුමෙන් පල නොකාවායි ගහට කීසේක. එම කීම උන්වහන්සේ ගෝලයන්ට ඇසුන්සේක. ජේසුස් වහන්සේ බඩගිනි වෙලා අත්තික ගහලකට යනවා කොළ පිරිලා. හැබැයි ඒක වාරෙත් නෙමෙයිලු. කොළ පිරිලා. හැබැයි කන්න දෙයක් නැති නිසා ජේසුස් වහන්සේ කියනවා අදින් පස්සේ නුමෙන් කවුරුත් නොකෑවාවේ. අය කවදාවත් උඹට කාටත් කන්ට ලැබෙන්න දෙන්න බැරි වෙන පිණිස ගසට සාප කරනවා. පැය 24ක් ගෙවිලා යනවා. ඊළඟ දවසේ උදා වෙනවා 20 වෙනි පදේ. ඔව් පසෝදා උදේ යන කල අත්තික්කා ගහ මුලපටන් වියලී තිබෙනවා දුටුවේය. ඊළඟ දවසේ උදේ යද්දි ගෝලය දකින්න ඊයේ සස්රිකව තිබුණු අත්තික්කා ගහ අද වේල්ලා තියෙනවා. සමහර අය එහෙම තමයි මොනහරි දෙයක් බල්ලගේ හම්බෝ ජම්බෝ කිව්වන් පස්සේ ඊළඟ දවසේ ඒක වෙනවා. නෑ යේසුස් වහන්සේ අත්තික ගහේ කොළ දැකලා යේසුස් වහන්සේ කතා කළා මෙච්චර ශස්ත්‍රීය ගහේ ගෙඩි නෑ උන්වහන්සේ ගහට සාප කරනවා. ඊළඟ දවසේ යනකොට අත්තික ගහ මුලපටන් වෙලිලා යේසුස් වහන්සේ ගිගෝලේ පේත්‍රුස් ඇවිල්ලා කතා රබ්බි බැලුව මැනව ඔබ ශාප කළ අත්තික ගහ වෙලී තිබේයි කීවේය. සිනේවන්තිනි ගොඩක් කිතුනුවෝ ඔබත් මමත් කොළ පිරිච්චි කිතුනුවෝ කොළ පාටයි ලස්සනයි දැක්කාම ආසයි හැබැයි ඵල නැහැ. කොළ පිරිලා ඵල නැහැ. ජේසුස් වහන්සේට බඩගිනි වෙලා උන්වහන්සේ ඔබ ළඟට එනවා මම ළඟට එනවා හොඳ කිතුනුවෙක් නමස්කාර කරන්නේ ප්‍රශංසා කරන්නේ බාහිරින් ලස්සනයි ඇතුළාන්තය වේලිලා. බාහිරින් අපි අත්ඔසවනවා බාහිරින් අපි කෑ ගහනවා බාහිරින් අපි දේශනා කරනවා බාහිරින් ප්‍රශංසා කරන ඔක්කොම හරි ජීවිතේ පුද්ගලිකව කල්පනා කරලා බැලුවොත් පුද්ගලික ජීවිතේ යාඥාවක් නැහැ පුද්ගලික ජීවිතේ ප්‍රශංසාවක් නැහැ දෙවියන් වාසයේ කිසි සම්බන්ධයක් නැහැ. හැබැයි ඉරිදට නියම කිතුනුවා නියම පාස්ටර් කොළ පිරිලා දැක්කාම එතන මේ වගේ කිතුනුවෙක් තවත් නැහැ. ජේසුස් වහන්සේත් එහෙම බැලුවටින් නියම කිතුනුවා හැම ඉරිදම දකින්න හැමදාම මෙහෙමයි ළඟට ඇවිල්ලා බලද්දි සෙනගතර එහෙමයි පුද්ගලික ජීවිතේ සම්බන්ධයක් නැහැ. සිනේවන්තේනි පසෝදාවන් බෙතානියෙන් පිටත්දී උන්වහන්සේට බඩගිනිවි. අදත් එහෙමයි උන්වහන්සේ. උන්වහන්සේ අපෙන් ඉල්ලනවා මොකද්ද? මම ඔබට උන්වහන්සේ අපෙන් ඉල්ලනවා යාරෙද්. උන්වහන්සේට යටත් වෙච්ච ජීවිතයක්. උන්වහන්සේ අපෙන් ඉල්ලනවා යටත් වෙච්ච ජීවිතයක්. අපි පල්ලියේ දකින්නවා, සෙනගතර දකින්නවා පුදුම යටහත්කමක්. මම කතා කරන්නේ හතරට පහට නැමිලා. එච්චර යටහත්. හයියෙන් හුම් සද්දයක් ඉන්නේ. ගැහුවත් අනේ මේකටත් ගහන්න කියනවා. හැබැයි සැබෑ ජීවිතේ ඇතුළාන්තය බලද්දී ඇතුළාන්තේ ඔබෙත් මගෙත් ප්‍රශ්න තියෙනවා. උන්වහන්සේ ඉල්ලනවා යටහත්කම. එනිසා උන්වහන්සේ ළඟට එනවා. අත්තික ගහ ළඟට උන්වහන්සේ ගියා. කොළ ඇති අත්තික ගහ උන්වහන්සේ දුරින් දැක එයින් යමක් ලැබේද කියලා ළඟට ගියසේක. උන්වහන්සේ දන්නේ නැතුව නෙමෙයි. උන්වහන්සේ දන්නා මේක නෑ. නමුත් උන්වහන්සේ ළඟට ගියා. පැමිණි කල කොළ මිස වෙන කිසිවක් සම්බ නොවිය. උන්වහන්සේ ඔබ ළඟට එනවා. මම ළඟට එනවා. කොළ මිස වෙන කිසිවක් උන්වහන්සේට අපෙන් ආටෝපේ විතරයි. ආටෝපේ විතරයි. කිතුනුකම කරේ කුරුස අපේ පච්චෙත් කුරුසයක් සමහරටනේ ඔක්කොම තියෙනවා. ගෙදර ගියාම දේවාලේ පරාදය හතර වටේට හැරෙද්දී ක්‍රිස්තුස් වහන්සේගේ පින්තූර තියෙන්න පුළුවන්. හැබැයි ඇතුළාන්තය 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 වෙලිලා. අත්තික ගහ එකයි. අත්තික ගහ බාහිරෙන් ශස්ත්‍රිකයි. බාහිරෙන් ශස්ත්‍රිකයි. හැබැයි ඇතුළාන්තය ශස්ත්‍රික නෑ. බාහිරෙන් අපි කිතුණු. නමුත් ඇතුළාන්තයෙන් අපේ කිතුණුකම ගැන අපි කල්පනා කරලා බලන්න ඕනේ. මේ කාරණේ කියද්දී මේ කතාව ඇතුළත තව අපූර්ව කතාවක් ස්වාමීන් වහන්සේ ගොඩනගලා තියෙනවා. මේ කතන්දර හරි ලස්සනයි.
මාක් පොතේ 11 වෙනි පරිච්ඡේදය මම මගහැරපු පද වලට ගියොත් මාක් පොතේ 11 වෙනි පරිච්ඡේදය 15 වෙනි පදයට එද්දි 15 වෙනි පදේ වෙන මෙහෙම දෙයක් තියෙනවා මාක් 11 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේදී එතන කියනවා ඔවුන් යෙරුසලෙමට පැමිණියෝය උන්වහන්සේ දේව මාලිගාට ඇතුල්ව ඒ විකුණමින්ද මිනියට ගනිමින්ද සිටි අයට පිටතට පන්න හරින්ට පටන්ගෙන මිල මාරුකරණන්ගේ මේසේ පරවියන් විකුණන්නන්ගේද ආසනද පෙරලා දමා දේව මාලිගාව මැදින් කිසි භාජනයක් ගෙන යන්නට කිසිවෙකුට ඉඩ නොදුන්සේක දැන් මේ සිද්ධිය අත්තික ඵල නැති අත්තික ගහට සාප කළේ සිද්ධිය පස්සේ උන්වහන්සේනවා දේව මාලිගාවට එද්දී පල්ලියට එද්දී පල්ලියේ ඉන්නවා පූජකයෝ ඉන්නවා පල්ලියක පූජකයෝ ඉන්නවා බැටළුවෝ ඉන්නවා මේ කොටස කියන පල්ලියට කියද්දි කියනවා පූජකයෝ 18 වෙනි පදේ නායක පූජකයෝද ලියන්නෝද මේ කට්ටිය පල්ලියේ ඉන්නවා ඊට උඩින් කියන බැටළුවෝ පරවියෝ පූජා කරන පූජා භාණ්ඩ ටික තියෙනවා හැබැයි පූජාව නැහැ ඔක්කොම දේවල් තිබ්බා බිල්ඩින් එක තිබ්බා දේව මාලිගාවට එන්නේ රත්තරන් ආලේප කරපු බිල්ඩින් එක තිබ්බා යේසුස් වහන්සේ දේව මාලිගාවට එද්දි ඒකේ සෙනග හිටියා ඒකේ බැටළුවෝ හිටියා ඒකේ පූජකයෝ හිටියා හරියට අපේ පල්ලිය වගේ රත්තරම් පල්ලිය සෙනග පිරිලා පාස්ටර්ස්ලා ඉන්නවා වර්ෂිප් ලීඩර්ස්ලා ඉන්නවා සන්ඩේ ස්කූල් ටීචර්ස්ලා ඉන්නවා වෙන්ට පාස්ටර්ස්ලා ඉන්නවා ඩීකන්ලා ඉන්නවා එල්ඩර්ස්ලා ඉන්නවා බයිබලෙ පිළ හලසල දැනුමක් තියෙන අය ඉන්නවා ගොඩක් අය ඉන්නවා හැබැයි මොකද්ද නැත්තේ යාඥාව නැහැ උන්වහන්සේත් එක්ක සම්බන්ධය නැහැ යේසුස් වහන්සේ කසයක් අරන් කතා කරලා කියනෝ උඹලා ඔක්කොම දේවල් තියෙනවා හැබැයි මාගේ ගෘහයේ යාඥාවේ ගෘහයක් බව දන්නේ නැද්ද පූජකයෝ ඉන්නවා නමස්කාරය මෙහෙවන්නෝ ඉන්නවා ලියන්නෝ ඉන්නවා පරිසවරු ඉන්නවා බැටළුවෝ ඉන්නවා හැමදේම තියෙනවා දෙවියන් වහන්සේත් එක්ක බැඳීමක් නැහැ. සිනහවන් දෙන අපි කල්පනා කළ යුතු තැනක්. ඔබත් මමත් කල්පනා කළ යුතු දෙයක්. දේව මාලිගාව තිබ්බ යේසුස් වහන්සේද්දී. දේව මාලිගාවේ සෙනග හිටියා. පිරිලා හිටියා. පූජා කරන දේවල් ගොඩක් තිබ්බා. පූජකයෝ හිටියා. ලියන්නෝ හිටියා. පරිසවරු හිටියා හැබැයි নমস্কারයක් නැහැ සිනේවන්තින ඔබේ මගේ ජීවිතේ බහුගිය දවසක එක්කෙනෙක් කතා කරලා දෙයක් කිව්වා මේක නිකන් ක්ලබ් එක වගේ කිව්වා අපේ පල්ලිය නිකන් ක්ලබ් එක වගේ කිව්වා මගේ හිත ඇතුළට ඒක වැදුනා සතියේ සැරයක් යනවා කතා බහ කරනවා යනවා එච්චරයි අපි ඔබත් මමත් හිතන්න මම කියන්නේ කියන ඔක්කොම කතාන්දර ඇත්තයි කියලා නමුත් ඔබේ මගේ ජීවිතේ අපේ අවධානය සබාවක් විදියට කිතුනුව විදියට ඔබ මම මෙතෙන්ට ආවයින් පස්සේ අපි කල්පනා කරලා බලන්න ඕනේ මම මෙතෙන්ට ඇවිල්ලා මොනවද කරලා යන්නේ මම මෙතෙන්ට ඇවිල්ලා මගේ ජීවිතේ දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්නවද නැද්ද කියන එක ගැන යේසුස් වහන්සේ දේව මාලිගාවට ගියේ බැටළුවෝ හිටියා පූජකයෝ හිටියා සෙනග හිටියා හැබැයි වර්ෂිප් එකක් නැහැ. හැම දෙයක්ම තිබ්බත් දෙවියන් වහන්සේව නමස්කාර කරේ නැහැ. කිතුණු විදිහට හරි වැදගත් කිතුණුකම තුල ඉන්න එක. අපි පල්ලියෙන්න ඕනේ. උන්වහන්සේ දකින්න ඕනේ. උන්වහන්සේව නමස්කාර කරන පිණිස. අපේ අරමුණ ඒක වෙන්න ඕනේ. කිතුණුවෙක් වෙන්න ඕනේ උන්වහන්සේට යටත් වෙන්න පිණිස. යාරෙද්ද දෙවියන් වහන්සේ ගැලවීම දුන්නෙන් පස්සේ අපි උන්වහන්සේට කියන ස්වාමිනි මාව ගෙනියන්න පහලටම මාව අඩු වෙන්න සලස්වන්න ඔබව මහිමයට පත් වෙන්න සලස්වන්න මට ගරුණම් වුණාම එපා මට තනතුරු එපා හැබැයි මට ඔබ වහන්සේ වෙනුවෙන් කළ හැකි සේවය කරන්න ඔබ මාව පහත් කරන්න ජාරෙත් කිතුණුවේ ගැලවීම ලැබුවා වූ කිතුණුවෙක් පහලට යා යුතුයමයි පහලට උන්වහන්සේ ඔබව මාව ගෙන යා යුතුයමයි එනිසා අපේ ආඩම්බරය හරි භයානකයි ආඩම්බරෙන් තමයි සාතන් වැටුනේ සාතන් බැලුවා
මුළු ස්වර්ගයේ නමස්කාරය මං කරන කොටගෙන මුළු ස්වර්ගයේ නමස්කාරය මං අතොස්සන්නේ කැස් දේව දූතෙන් තුනෙන් එකක් අතොස්සනවා. එයාගේ සිතුවිල්ලේ ප්‍රශ්නේ තිබ්බේ අපේ සිතුවිල්ලේ ඉඳලා අපි කල්පනා කරන්න තියෙන තැනක ඉන්නේ. ඒ නිසා සෙනෙවන්තේනි මතකද යන කිතුනෝ විදියට ඔබේ මගේ ජීවිතේ යටහත්කම වැදගත්. මං කියලා පටන් ගත්තා සේවකයෙකු විදියට පළවෙනි නීතිය යටහත්කම. සේවයට එන අය විදියට මතක තියාගන්න සේවයට එන අය විදියට පළවෙනි නීතිය යටත්කම. නමස්කාර කණ්ඩායම විදියට පළවෙනි නීතිය යටත්කම. ඉරිදා පාසල් ගුරුවරු විදියට පළවෙනි නීතිය යටත්කම. උන්නාසගේ දරුවෝ විදියට පළවෙනි නීතිය කිතුණු විදියට යටත්කම. ගැලවීම ලැබුවාම යටත් වුණා. පාවුල්තුමා ආඩම්බරෙන් පළවෙනි ලිපිය ලියද්දි කියනවා පාවුල්තුමාගේ පළවෙනි ලිපිය ලියද්දි මම බෙන්ජමින් ගෝත්‍රේ මම පරිසිවරුන්ට පරිසිවරෙක්. ටික කාලයක් ගිහලා එයා ලියනවා පව්කාරයන් අතර ලොකුම පව්කාරයා මම. එයා කිතුරු ජීවිතයේ ගමන් කරද්දී එයාගේ තනතුරු තාන්න මාන්න ඔක්කොම අඩුවෙලා ස්වාමීන් වහන්සේ ඉදිරියට එනවා මම මහත් පව්කාරයා කියන තැනට. සෙනෙවන්තනි අපි නිශ්චල වෙමු. ඔබටත් මටත් ජාරෙත් හිතන්න දෙයක් තියෙනවා. ඔබටත් මටත් ජාරෙත් පහළට යන්න තැනක් තියෙනවා. අපි ගියා මදි පහළට. අපි උන්වහන්සේ තව තවත් පහළට ගෙනියන්න ඕනේ. උන්වහන්සේට යටත් වෙන්න යටත් වෙන්න උන්වහන්සේ අපව ආරක්ෂා කරනවා පුදුම බැම්මකින් සාතන්ගෙන්. උන්වහන්සේගේ යටතේ ඉන්න ඉන්න උන්වහන්සේගේ රැකවරණය අපේ යටතට එනවා. කිතුණුකම තුල කිතුණු ජීවිතයේ තුල යටත්කම ඉතා වැදගත්. එනිසා උන්වහන්සේගේ වචනේ නියෝගවලට නිසැකවම යටත් වෙන්න ඕනේ. ඒ නියෝගවලට යටත් වෙන්නේ නැතුව කිතුණුකමක් ගැන කතා කළ වැඩක් නැහැ. ඔබේ කිතුණුකම ඔබ දැන් නතර වෙලා පසුතැවිලි වෙන්න තැනක ඉන්න පුළුවන්. මම එහෙම තැනක ඉන්න පුළුවන්. කිතුණුකමේ උන්වහන්සේගේ වචනයට යට තියෙන්න ඕනේ. උන්වහන්සේගේ නියෝග යටතේ අපි ඉන්න අවශ්‍යයි. ඒ නිසා උන්වහන්සේ අපිට දුන්න දීමනා, උන්වහන්සේ අපිට දීපු තලෙද්ද, උන්වහන්සේ අපිට දීපු ගැලවීම අපි උන්වහන්සේ හොයාගත්තා නෙවෙයි. උන්වහන්සේ ඔබව ඔබ ළඟට ආවා. අද උන්වහන්සේ ඔබේ බලනවා. කොළ විතරද තියෙන්නේ? කොළ විතරද තියෙන්නේ? පැය 24ක් යද්දී උන්වහන්සේ එපාය කියලා ශාප කරලා වේලවල දැම්මා. ඔබේ ඵල, මගේ ඵල තියෙන්න ඕනේ. කිතුණු ඵල තියෙන්න ඕනේ. අපතුල සස්ත්‍රිකත්වයේ අනිත් අයට ආශිර්වාදයක් වෙන ඇතුළාන්තයෙන් කිතුණු ඵල තියෙන්න ඕනේ. දයාවන්ත දෙවියනි, මම විශ්වාස කරන සමිඳුනි, ඔබගේ සෙනඟ මේ සන්නේ එක්කෙනෙකුට හෝ ඒ අදාළ නොවුනත්, එක්කෙනෙකුටවත් ඒ අදාළ නොවුනත් ජාරෙත් මට අදාළයි. මගේ ජීවිතය ගැන කතා කරනවා ස්වාමිනි. මම යටහත් වුණා මදි. ඒ නිසා ස්වාමිදුනි ඔබ මාව ගෙන යා යුතුයි. ඒක අමාරුයි. හැබැයි ඒ යටහත්කම තුළ ඔබ සියල්ල රැකවල් කරනවා. සාතන්ට කිසිවක් කරන්න බැරි ලෙස ඔබ රැකවල් කරනවා. ඒක අපි හැම කෙනෙක්ගේම ජීවිතය එහෙමයි. ඒ නිසකත්වයේ තුල ඉන්න ඔබ අපව යටහත් කළ මැනව ස්වාමිදුනි ඔබ උපකාර කරන්න. මේ පණිවිඩය පුද්ගලිකව මට අදාළ කරගන්න. ඔබගේ දරුවන්ට ඔබ කතා කළ මැනව. ජේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන්. එන්න අපි නැගිට අවසන් දෙගීතිකාව ගායනා කරමු. ජේසුස් මගේ යයි සෙත්ලත් වදන් කොයිලෙස් වනන්ද සැනසුමෙන් යටත්කම වෙයි සැපතම. අපි නැගී සිටමින් ගායනා කරන අතර අපි ස්වාමීන් වහන්සේ දෙන්නා උද්දීමලා උන්වහන්සේ වෙත ඔසවමු. Jesus, my dear, sit down,
සමිඳුනි අපි ගායනා කළා යටක්කම වෙයි සැපතම හිමිටම තොස් වෙයිනුපම හිමිගේ ඊම බලමින් මෙවා පෙම් සයුරේම ගිලෙම්මම සමිඳුනි අපේ ජීවිතේ ඔබ ඉදිරි අපි යටත් වෙනකොට ඒක අපේ ජීවිතයට මිහිරි යහපත් ඉනිසා දෙවියන් වහන්ස කිතුනෝ විදිහට අපි හැම කෙනෙක්ටම ඔබ දෙස බලමින් ඔබගේ කැමැත් අපේ ජීවිතේ ඉටු වේයයි යාඥා කරමින් ඔබට යටත් වෙන්න ඔබ අපට උපකාර කළ මැනව සමිඳුනි අපි හැම කෙනෙක්ට අද දවසේ ඔබ වහන්සේ අපේ හදවත් ස්පර්ශ කරන්න ඔබගේ වචනේ කියනවා වගේ එකිනෙකාට යටත් වෙන්න ඔබ අපට උපකාර කළ මැනව මේ සභාව තුළ අපේ ජීවිතය තුළ ඔබ හැර අපි කිසිවෙක් උසස් නැහැ. ඒ නිසා දෙවියන් වහන්ස මනුෂ්‍ය හඬ මැද ഘോഷාව මැද ඉල්ලීම් මැද කලකෝලාල මැද සියල්ල මැද අපේ ආශාවල් ඕමනාවල් මැද ඔබ වහන්සේගේ පාදපාමල ඔබගේ කැමැත්තට ඉඩ දෙන්න අපව ශක්තිමත් කරන්න පියානේ සමගම ඔබ අපට උදව් උපකාර කරන්න ඔබගේ වචනේ ප්‍රතිපත්ති වෙනස් නොවි ඒ ප්‍රතිපත්ති වලට කොච්චර අමාරු වුණත් ඔබගේ වචනේ පොරොන්දු නිසාම පියානේ සාතන් අපිට කියනවා ලස්සන අවස්ථාවල් හොඳ අවස්ථාවල් ආයි කවදාවත් ලබන්න බැරි හොඳ දොරවල් විවෘත කරනවා හැබැයි දොරවල් ඔබ වහන්සේ නෙමේ විවෘත කරන්නේ ඔබගේ වචනයෙන් මේව වහලා ඒ නිසා දෙවියන් වහන්සේ එවැනි දොරවල් අරගන්න නැතුව ඔබ වහන්සේට යටත් වෙන්න ඔබ වහන්සේ උපකාර කළ මැනව මම යාඥා කරනවා සභාවේ හැම කෙනෙක් ගැන පියාණී වැඩිහිටි අපි හැම කෙනෙක්ට ඔබ වහන්සේ උදව් උපකාර කරන ඔබ වහන්සේ තුල යටහත් වෙන්න තරුණයට ඔබ වහන්සේ උගන්වන්න මඟ පෙන්වන්න තමන්ගේ ජීවිතේ ඔබගේ වචනට යටත්ව ජීවත් වෙන්න විශේෂයෙන් පියාණී මේ වෙලාවෙත් මේ ස්ථානේ කවුරු හරි කෙනෙක් වැරදි තීරණයක් වැරදි සම්බන්ධතාවයක් වැරදි ආසාවක් වැරදි කාරණයක් මත ඔබෙන් ඈත් වෙලා ඉන්නවද ඔබ වුන්ට ඉගැන්වුව මැනව ඔබට ලං වෙන්න එවිට ඔබ ලං වෙනවා සාතන් එවිට ජීවිතයෙන් ඉවත් වෙනවා පියන ඔබට ලං නොවුනොත් සාතන් අපව පොළනවාමයි ඒ නිසා තීරණයක් ගන්න හැම දරුවෙක්ට උදව් උපකාර කළ මැනව සමිඳුනි මම යාඥා කරනවා කවුරු හරි කෙනෙක් මේ ස්ථානයේ ඔබගේ වචනට විරුද්ධව පියාණි විවාහය සම්බන්ධයෙන් සබත සම්බන්ධයෙන් ජීවිතයේ කිතුණු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වැරදි අදහසක ඉන්නවද දෙමාපිය සම්බන්ධයෙන් සහෝදර සහෝදරයන් සම්බන්ධයෙන් ඔබ හස්තිරිය යටත් වෙන්න ඔබ ඉගෙනනෝ මැනව ඔබට කීකරු වෙන විට ඔබ හස්සේ විවෘත කරන අන්නගේ මාවත් අද්දකින් ඔබ හස්සේ ප්‍රකාර කළ මැනව මෙන්න අපි ඔබ හස්සේගේ පාදපාමුල යටත් වෙනවා ඔබගේ දරුව දුන්නා වූ දීමනා ගැන ස්තුති ඊට ආශිර්වාද කළ මැනව සභාවට ශක්තියක් කළ මැනව අපි ඔබ හස්සේගේ කෙරේ විශ්වාස කරනවා මේ සතිය තුළ ඔබ හස්සේගේ සැපීමේ උල්පත් අද්දකින්න ඔබ උපකාර කරන්න ජේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන් අපි ශ්‍රෝත්‍රගේ ගායනා Shoot up, but I'm beating.
වී සිටින අතර අපි ආශිර්වාදයේ බාරගමු. දැන් පියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමයේද පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද ශුදා දනසේගේ සැනසෙල්ල සහභාගී උපකාරය මග පෙන්වීම දනොත් මතු සදා කාලෙන් සදා කාලට ඔබ හමා සමගත් සකල කිතුණු ජනතාව සමගත් වේවා. ආමෙන්.